වන්න යාලුවනේ ඔන්න එනම් විමෝ චැනල් එකෙන් ඔයගොල්ලන්ට අදත් අලුත් වීඩියෝ එකක් කරන් ආවා. අද අපි කියලා දෙන්න යන්නේ කොහොමද ලූප් එකක පිච් වෙනස් වෙන්නේ නැතුව ටෙම්පෝ වෙනස් කරගන්න කියලා. ඉතින් FL එක නිකන් ඕපන් කරගත්තා. ඒක මේ විදියට තමයි පෙන්වන්නේ. එදා ඉතින් අපි එදා දාපු ලූප් ටිකත් මේ විදියට තියෙනවා. අපි මුලින්ම එඩිෂන් එක අරගෙන මේ විදියට ඕනි ලූප් එක දාගන්නවා. ඕනි ලූප් එක දාගෙන මේකේ අපි ටෙම්පෝ බලා ගන්නවා. මෙතන ටෙම්පෝ කියලා තියෙනවා. ටෙම්පෝ කියන තැන චූටි ඉරිකැලක් තියෙනවා. ඒක උඩ රයිට් ක්ලික් කරාම මෙහෙම ඕපන් වෙනවා. මෙතන ටෙම්පෝ එක බලා ගන්න තැන ඔටෝ ඩිටෙක්ට් කියලා තියෙනවා. එතනින් ගිහිල්ලා අපිට මේ මැද තියෙන දෙවනියට තියෙන ඔප්ෂන් එක තෝරලා දුන්නාම මේකේ ටෙම්පෝ එක සිලෙක්ට් වෙලා එනවා. අපි බලමු මේකේ ටෙම්පෝ එක කොච්චරක් වගේ තියෙනවද කියලා. මේකේ ටෙම්පෝ තියෙන 73කට වගේ තමයි මේ ලූප් එකේ ටෙම්පෝ තියෙන්නේ. ඉතින් ඒක අපි මත ඒක ඒ 73 කියන ටෙම්පෝ එක අපි FL එකේ උඩ මේ මෙතන හදා ගන්නවා. මෙතන මවුස් එකේ වීල් එකෙන් පුළුවන් ටෙම්පෝ එක යාට මෙහෙට කරන්න. මෙතන ටෙම්පෝ 73 දා ගන්නවා. ඊට පස්සේ අපි මෙතන රීප්ලේස් ගිහිල්ලා නන් දෙනවා. මේ විදියට මුලින්ම හදා ගන්න ඕනේ ටෙම්පෝ එක. ඉතින් ඔයගොල්ලෝ විමුව චැනල් එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහාන් තියෙනවා රතුපාට subscribe කියලා බටන් එකක්, ඒක ක්ලික් කරලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකක් ක්ලික් කරන්න. මම අලුතෙන් වීඩියෝ එක දාපු ගමන් ඔයගලන්ට එතකොට බලන්න පුළුවන්. හොඳයි, අපි ඊළඟ ස්ටෙප් එකට යමු. මෙහෙම අපි ටෙම්පෝ එක බලාගෙන මෙතන ටෙම්පෝ එක හදා ගන්නවා. මෙහෙම මෙතන හදාගත්ත හදාගෙන ඉවර වෙලා අපි මේ FL එකේ උඩම තියෙන අයිකන් ටිකක්, මේ අයිකන් වල මෙන්න මේ අයිකන් එක ක්ලික් කරන්න ඕනේ. ඒගොල්ලෝ FL 20 පාවිච්චි කරනකොට වුණත් මෙහෙම අයිකන් ටිකක් තියෙනවා. ඒ අයිකන් තියෙන තැන් වෙනස් වෙයි වුණාට මෙන්න මේ අයිකන් එක ක්ලික් කරේ ගම ඔයගොල්ලන්ට මෙහෙම වැටෙනවා. මේ ගන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මේ ටෙම්පෝ බලාගෙන ඒ ටෙම්පෝ එක හදාගන්න. ඊපස්සේ මම ඒ ටෙම්පෝ බලපු ලූප් එක මෙහෙම ඇදලා දාගන්න. මෙතෙන්ට ඇදලා දාගෙන මෙතන තියෙනවා මේ ඊතලයක් වගේ චූටි අයිකන් එකක්. ඒක උඩ රයිට් ක්ලික් කරනවා මේ විදිහට. රයිට් ක්ලික් කරාම ඔයගලන්ට පේනවා මෙතන තියෙනවා ෆිට් ටු ටෙම්පෝ කියලා. ඒ ක්ලික් කරනවා. ඒ ක්ලික් කරලා ඉවර වෙලා ඔයගලන්ට තියෙනවා ටයිප් ඉන් BPM කියලා. එතන ඔයගොල්ලෝ මේක ටෙම්පෝ එක ටයිප් කරගන්නවා. මෙහෙම උඩ දාගෙන තියෙන අපි 73නේ, 73 මෙහෙම දාගන්නවා. දාගෙන ඕකේ දීලා මෙතන අපිට ප්ලේ කරලා බලතේයි. ප්ලේ කරලා බලද්දි මේ තැඹිලි පාට මේ ටික් එක අයින් කරගන්න ඕනේ. ඔයගොල්ලෝ මගේ ඉස්සල්ලා ප්‍රොජෙක්ට් වල ප්ලේ කරනකොට මේ ටික් එක දාගන්න ඕනේ. ඒකෙන් මේ මෙතනින් වෙන්නේ මේ ට්‍රැක් එකේ තියෙන දේවල් ප්ලේ වෙන්න නම් මේක මෙහෙම අයින් කරන්න ඕනේ. ට්‍රැක් එකේ නැතුව පැටර්න් ප්ලේ වෙන්න නම් මේක දාගන්න ඕනේ. අපි මේක අයින් කරලා ප්ලේ කරමු. ඔලන්න තේරෙනවා දැන් ටෙම්පෝ එක ගන්න ප්ලේ වෙනවා. දැන් අපිට මේක ටෙම්පෝ වැඩි කරගන්න ඕන නම් මේ විදියට මවුස් එකෙන් ඇදගෙන ගිහිල්ලා මෙහෙම ටෙම්පෝ වැඩි කරන්න ඕන, උට්ට ඇදගෙන යනවා. අඩු කරන්න ඕන පල්ලයට ඇදගෙන යනවා. ගිහිල්ලා අතාරිය ගමන් මෙතන එනවා පොඩි මෙසේජ් එක. ඒකට යස් දෙන්න ඕනේ. යස් දීලා ඒගොල්ලෝ ප්ලේ කරගෙන බලන්න මේ විදියට. ඔයගොල්ලන්ට තේරෙන ඇති දැන් පිච් කිසිම පිච් වල වෙනසක් වෙලා නැහැ. ගාන්ට වැඩි වෙලා තියෙනවා ටෙම්පෝ එක. මේ විදියට ඔයගොල්ලෝ දැන් මෙහෙම මවුස් එක එකපාරක් මෙහෙම වීල් එක එකපාරක් කරගොත් එක ටෙම්පෝ එකයි උට්ට යන්නේ. ඒකට හැම වෙලේම මෙහෙම මැසේජ් එක එනවා. ඒකින්ද ඔයගොල්ලෝ මෙහෙම
ටෙම්පේක ළඟට ගිහිල්ලා පළවෙනි ඉලක්කම ළඟට ගිහිල්ලා මෙහෙම ඇදගෙන ඉන්න. පල් ක්ලික් කරගෙන ඇදගෙන යන්න පල්ලෙහාට හරි උට්ට හරි. ඒගොල්ලන්ට ටෙම්පෝ අඩු කරගන්න ඕන 50ට විතර දාලා බලමු අපි. දාලා මෙහෙම අතාරින්න, අතෑරලා එන මැසේජ් එකට yes දෙන්න. ගොඩන දෙරන ටෙම්පෝ ගොඩාක්ම අඩු කරන්න බෑ. තියෙන ටෙම්පෝ එකත් එක්ක සාමාන්‍යයෙන් අපිට ටෙම්පෝ එකේ ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන්. ටෙම්පෝ එක අඩු කරනවා නම් අපි දැන් අඩු කරේ ගන්නට ගොඩක්ම අඩු කරලා කොහොමද ගහන්නේ නැහනේ. එතකොට අපිට ටෙම්පෝ එක වැඩි කරගන්නකොට සාමාන්‍ය ගානකට සින්දුවකට ගහන ගානකට මෙහෙම හදා ගන්න පුළුවන් ටෙම්පෝ එක මේ විදියට. මෙහෙම හදාගත්ත එකක් අපි සේව් කරගන්නේ කොහොමද කියලා බලමු. දැන් මෙහෙම ටෙම්පෝ වෙනස් වෙච්ච ලූප් එක මෙතන තියෙනවා. අපි මේක සේව් කරගන්නේ මුලින්ම යන්න ඕනේ ෆයිල් කියන එකට. මේ ෆයිල් කියන එකට ගිහිල්ලා ඔයගොල්ලෝ මෙතනින් දෙන්න එක්ස්පෝර්ට් කියන එකට. එක්ස්පෝර්ට් කියන එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට මේක සේව් කරගන්න පුළුවන් වේව් එකක් MP3 එකක් ඕන විදිහකට. ඔයගොල්ලෝ සේව් කරගන්න ඕනේ වේව් ෆයිල් එකක් විදිහට. ඉතින් මේ විදිහට වේව් ෆයිල් කියන එක උඩ ක්ලික් කරලා මෙහෙම වින්ඩෝ එකක් එනවා. මෙතන ඔයගොල්ලන්ට පුළුවන් ටෝන් එක සේව් වෙන්න ඕන තැන දෙන්න. මම මේකේ දෙනවා මෙතනම. මේ ටෝන් එක අපේ මේ ටෝන් පැක් එකේ තියෙන තැනට මම දෙනවා. මේක විමෝ කියලාම දෙමු අපි එක. මෙහෙම සේව් දුන්න ගමන් ඔයගොල්ලන්ට තව මෙහෙම ඕපන් වෙනවා වින්ඩෝ එක. ඒකේ ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන් ඒ කියන්නේ ටෝන් එකේ බිට් රේට් එක ඒවා එහෙම හදා ගන්න පුළුවන්. මෙතන වේව් කියන එකට ටික් එක දාලා තියා ගන්න ඕනේ. බිට් මේ බිට් රේට් එක ගහන්නේ මේක අපි දා ගන්න ඕනේ 16 බිට් කියන එකට. 16 එක දා ගන්න ඕනේ මොකද SPD SX S එකට වගේ දා ගන්නවා නම් 16 බිට් එකෙන් තමයි දා ගන්න තියෙන්නේ. ඉතින් 16 එක දාලා මෙතන ස්ටාර්ට් අපි දෙනවා. දැන් සේව් වුණා. ඔයගොල්ලන්ට පේනවද මේ සේව් වුණා. මේ අපි ඒකම තියෙනවා මෙතන. ඉතින් ඔයගොල්ලන් තේරෙන ඇති කොහොමද ටෙම්ප එක වෙනස් කරගන්න කියලා. ඔයගොල්ලන්ට මේක දැන් වොලියුම් වැඩි කරගන්න ඕන නම් මෙතනින් වැඩි කරලා සේව් කරගන්න පුළුවන්. මේ ෆයිල් ගිහිල්ලා එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් වැඩි කරලා. ඉතින් මෙහෙම හදා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ විමෝ චැනල් එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙනවා රතු පාට බටන් එකක් සබ්ස්ක්‍රයිබ් කියලා. ඒ බටන් එක ක්ලික් කරලා එහා පැත්තේ බෙල් අයිකන් එකක් තියෙනවා ඒකත් ක්ලික් කරන්න. තව ඉස්සරහට තව අලුත් අලුත් වීඩියෝ කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඒ වගේ අලුත් වීඩියෝ බලන්න විමෝ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් තව අලුත් වීඩියෝ එකකින් නැවත අපි හමුවෙමු.